මොහුගේ රංගනයට ඔබත් ගොඩක් ආදරය කරනවා නම් නමින් ඔහු කතා කරනවට වඩා ඔබ වඩාත් ඔහු අමතන්නේ අන්වර්ථ නාමයකින් ඒ ටින්ටින් කේරා. කාලයක් මොහුත් නැතුව පුංචි තිරයට පාළුවට ගිහින් වගේ තිබුණා. නමුත් දැන් ආයෙත් ඔහු වැඩපටන් අරගෙන. ඔහු එදා දැක්ක විදියට සහ අද බැලුවම ටිකක් අඳුරගන්න අමාරුයි. මොකද ඔහුගේ රූපේ එදාට වැඩිය බෙහෙවින් වෙනස් වෙලා. විදේශගත වෙලා හිටපු තුසිත ධනුෂ්ක එහෙමත් නැත්නම් ටින්ටින් එක්ක සිදු කරපු සංවාදයකුයි අපි මේ ඔබ වෙත ගෙන එන්න හිතුවේ. තුසිත කාලයකට පස්සේ මා දිදිරියට එන්නේ. ඔව් මං අවුරුදු 5ක් විතර විදේශගත වෙලා හිටියනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල. මං එහෙ බැංකුවක තමයි රැකියාවක් කළේ. ඒ තරම් ජනප්‍රියත්වයක් තියාගන්න බෑ වගේ දැනුනේ නැද්ද? ඔස්ට්‍රේලියාවට යන්න ඕනි කියන එක මං පොඩි කාලේ ඉඳලම තිබුණු හීනයක්. රඟපානවට වඩා මට ඒක ගොඩක් වටිනවා. එහි ගිහිල්ලා මගේ ජීවිතේට මං ගොඩක් දේවල් එකතු කරගත්තා. මගේ ඩ්‍රීම් එකකට යන්න ඕනි හින්දම තමයි මම ගියේ. නැවත විදේශගත වෙන්න අදහසක් තියෙනවද? ඔව් නැවතත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. තව දේවල් කීපයක් තියෙනවා මට මගේ ජීවිතේ ළඟා කරගන්න. අවුරුදු 5ක් එක දිගට වැඩ කළා. දැන් ටිකක් විවේකීව ඉන්න ඕන කියලා හිතුණා. යද්දි මං කිව්වා තව අවුරුදු 5කින් එනවා කියලා. ඒ වගේම මං ආවා. ආයෙමත් මං වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියට බලමු මොකද වෙන්නේ කියලා. කලා ශේෂ්ත්‍රයේ එදා හිටපු යාළුවෝ අදටත් කතාබහ කරනවද? ඒ වගේම ආශ්‍රය කරනවා. ශේෂ්ත්‍රයේ මගේ හොඳම යාළුවෙක්ට හිටියේ මේනක රාජපක්ෂ සහ නෙහාරා. දෙන්නගෙන සතුටුයි. ඒ දෙන්නත් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඒ තිබුණු යාළුකම දිගටම තියෙනවා. ලංකාවට ආවම රංගනයට ආරාධනා ලැබීම් කොහොමද? වැඩ ගොඩකට ආරාධනා ලැබුණා. ඒත් හැම දෙයක්ම බාරගන්නේ නැහැ. එහෙම ලොකුවට යන්න බලාපොරොත්තුවක් නැහැ. චරිත කීපයක් බාරගෙන තියෙනවා. ඒ එක්ක මියුසික් වීඩියෝ තමයි වැඩිපුරම කරගෙන යන්නේ. හිටියට වඩා ඔබ පෙනුමෙන් වෙනස් වෙලා. ඇයි පෙනුම වෙනස් කරගන්න හිතුවේ? මට හිතුණා ටිකක් ඒ ගැන හිතන්න ඕන කියලා. මොකද අවුරුදු 6කට පස්සෙත් ලංකාවට යද්දි එහෙමම යන්නේ කරි නෑ කියලා හිතුණා. මොකද නවකෙන් ගොඩක් ශේෂ්ත්‍රයට ඇවිල්ලා අපෙන් පස්සේ තරගේ වැඩි. මටම කියලා අනන්‍යතාවයක් තියෙන්න ඕන කියලා හිතුණා. මම මෙහි යද්දි හිටියට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මම සාර්ථකයි කියලා හිතනවා. ඒ වෙනසට කොහොමද ලැබුණු ප්‍රතිචාර? ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ හින්දා ගොඩක් වැඩවලටත් ආරාධනා ලැබුණා. මුලින් නොතිබුණු බොහෝ අවස්ථා නැවත ලංකාවට ආපසු ඔබට ලැබෙනවද? මේකට මොකද හේතුව? ඔව් මම කලින් මියුසික් වීඩියෝ එකක්වත් කරලා තිබුණේ නැහැ. නමුත් මේ හිටපු ටික කාලෙ රූප රචනා 30කට විතර මම දංගණයෙන් දායක වුණා. මුලින්ම ලහිරු අයියා තමයි මට රූප රචනයකට ආරාධනා කළේ. සිනමා පටයකටත් සම්බන්ධ වුණා. ඒ හැමදේම හේතුව පෙනුම වෙනස් වීම කියලායි මං හිතන්නේ. මේ තරම් අවස්ථා තිබේදී ඔබ නැවත විදේශගත වෙන්න හිතන්නේ ඇයි? ලංකාව ඇතුලේ රංගන වෘත්තියක් විදිහට මම දකින්නේ නැහැ. පවතින අමාරුයි. මං හිතන විදිහට පෞල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි රංගනය. පෞද්ගලික ජීවිතේ එක්ක බලද්දී මේක හරි තාවකාලික දෙයක්. අනාගතේ අපි ගොඩනගා ගත යුතුයි. මගේ වෘත්තියේ වෙනස්ම දෙයක් නිසා රංගපානවට වඩා මට ඒක වටිනවා. ලංකාවේ ජනප්‍රියම නළුවා වුණත් දක්ෂතම නළුවා වුණත් මම මගේ වෘත්තියේ පැත්තෙන් ඉදිරියට යනවා. තුසිත දැන් පෙම්වතියක් එහෙම ඉන්නවද? ඔව් මට පෙම්වතියක් ඉන්නවා. අපි දෙන්නා හොඳට තේරුම් අරගෙන ඉන්නේ සහ එයා දන්නවා මම කවුද කියලා. ඇයි කලා ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙමෙයි කියලායි ඔහු කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.